අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා හැම දිනම. ඔන්න අපි ඊයේ ගෙනාපු BOUSDT වෙබ්සයිට් රිවිව් එකේ අදත් හොඳ ප්‍රොෆිට් එකක් අරන් අවිල්ලා තියෙනවා. ඉතින් ඩොලර් 50ක් වගේ මුදලක් අදත් earn කරගන්න මට පුළුවන් වුණා. මම ඔයගොල්ලන්ට ඊයේ අදුන්න strategy එක පාවිච්චි කරලා මම දැන් ඒක පෙන්වන්නම්. ඔයගොල්ලන්ට මේ පළවෙනි වීඩියෝ එක බලන්න මේකේ register වෙන විදිහ, කොහොමද අපි trade කරන්නේ, ඒකේ තියෙන strategies, ඒ වගේම මම අන්තිමට මේ වීඩියෝ එකේ තියෙනවා live withdraw එක Binance එකට අරගන්න විදිහ අන්තිමටම තියෙනවා. කැමති නම් ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මේ වීඩියෝ කෙනුත් අද earn කරගත්ත profit එක මම withdraw එකක් දාලා පෙන්වනවා. ඉතින් ගේමක් ගහ ගන්න පුළුවන්. මොකද මම මේකට TRX100 ඩිපොසිට් කරලා ඊයේම ඩිපොසිට් කරපු ගාන මම එළියට ගත්තා. ඒ වගේම ඒ මම ප්‍රොෆිට් එක ඉතුරු කරා. ඒ වගේම ඒ ප්‍රොෆිට් එකෙන් මම අද ප්‍රොෆිට් කළා ඩොලර් 50ක් විතර. ඉතින් මේ වීඩියෝ එකෙන් මම සම්පූර්ණ විස්තර කියන්න අද ට්‍රේඩ් කරපුවා. ඒ වගේම මම වීඩියෝ එකේ අවසානට මේ වීඩියෝ ඉවරලා අවසානට මම අද දවසේ ට්‍රේඩ් කරපුවා පොඩි ෂෝට් වීඩියෝ එකක් අරන් තිනා. මම ඒ වීඩියෝ එකක් දාන්නම්. අද දවසේ ට්‍රේඩ් කළා මම ප්‍රොෆිට් කරගෙන මගේ account balance එක අප් කරගත්ත විදිහත් එක්ක. ඉතින් මම ඔයාලට පොඩි strategy එකක් කියලා දෙන්නම් අදත්. මම මෙන්න මේ විදිහට අපේ Telegram link එකේ දාලා තිනවා signal හම්බෙන group එක. ඉතින් මේ signal හම්බෙන group එකේ ඕගොල්ලෝ බලන්න මට අද දවසේ වෙනකොට හම්බුනේ stage 8. මම දැන් දවස් 3 4ක් තිස්සේ මේකේ ඉන්නවා. ස්ටේජ් 8 තමයි උපරිම ලොස් එක යන්නේ. මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම් ස්ටේජ් 8ක් ලොස් කියපු අවස්ථාවක්. මෙන්න මේක. මෙන්න මේක. මේ විදිහට ගුණාකාර වෙ ගිහිල්ලා, ඒ කියන්නේ ඕගොල්ලෝගේ account balance එක ස්ටේජ් 8කට හදා ගන්න. ස්ටේජ් 8කට හදාගෙන ඕගොල්ලෝ බෙට් කරන්න, එහෙනම් ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඕන. මේ තියෙන පළවෙනි එක, මේ තියෙන දෙවෙනි එක ලොස් වෙලා, මේ තියෙන තුන්වෙනි එක ලොස් වෙලා, මේ විදිහට ගියොත් උපරිම ස්ටේජ් 8කට තමයි මේගොල්ලෝ යනවා කියන්නේ. ඕගොල්ලෝ පටන් ගන්න ඕන. මෙන්න මේ විදිහට ස්ටේජ් 4ක් 5ක් විතර ගියම, 4ක් විතර ගියම් පස්සේ ඕගොල්ලෝ පටන් ගන්න. කියන්නේ මේගොල්ලෝ දෙන සිග්නල් එකෙන් පටන් ගන්න එපා. මෙන්න මේ විදිහට 4ක් විතර ගියම් පස්සේ ඒ සිග්නල් එකෙන් ඕගොල්ලෝ ට්‍රේඩ් කරන්න පටන් ගන්න. එතකොට ඕගොල්ලෝන්ගේ අරගොල්ලෝ ස්ටේජ් 8ක් ගියට අපේ ස්ටේජ් 8කට යන්නේ නැහැ ලොස් එක. අපිට අනිවාර්යෙන් ස්ටේජ් 4න් විතර කවර් වෙනවා අපේ account balance එක profit පැත්තට ගන්න පුළුවන්. ඉතින් ඒක එක ක්‍රමයක්. මොකද අපි මේගොල්ලෝ දෙන සිග්නල් එකටම ට්‍රේඩ් කරන්න යන්න අවශ්‍ය නැහැ. මොකද මේගොල්ලෝ මේ වෙබ්සයිට් එකේ පැවැත්ම තියෙන්නේ අනිවාර්යෙන්ම මේකේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලත් ඉන්න ඕනේ. ඒ වගේම මේගොල්ලොන්ට වෙබ්සයිට් එකේ අයිති කට්ටියට profit එකක් යන්නත් ඕන. ඒ නිසා හොඳට තේරුම් ගන්න, ප්‍රොෆිට් කරන්න බැරි නෑ. ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ප්‍රොෆිට් කරන්න දෙනවා. එහෙම නැතුව ප්‍රොෆිට් කරන්න නැතුව මේකේ මෙම්බර්ස්ලා රැඳෙන්නේ නෑනේ. එතකොට වෙබ්සයිට් එකේ පැවැත්මක් නෑ. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන්. ප්‍රොෆිට් කරන්න ඕන ක්‍රමයේ ඕගොල්ලෝ හදා ගන්න ඕන. කොයිම් මොහොතකවත් එකම ස්ට්‍රැටජිය එක විදිහට දරන් යන්න එපා. එතකොට අනිවාර්යෙන් ලොස් වෙන්න පුළුවන්. මම මේ කිව්ව මෙතඩ් එක ඊසි ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරිම ලේසියෙන් ස්ටේජ් 4ක් විතර ලොස් වෙනකන් ඉන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ට්‍රේඩ් කරන්න ස්ටාර්ට් කරන්න. ඒගොල්ලෝ දෙන සිග්නල් එකට මම ඕගොල්ලන්ට උදාහරණයක් පෙන්නනවා. එක ට්‍රේඩ් එකක් සිග්නල් එකට ට්‍රේඩ් එකක් දාන විදිය සම්බන්ධව ඊයේ විදිහට account එක හදාගෙන ඔයගොල්ලෝ log වුණාන් පස්සේ බලන්න පුළුවන් එන්නේ මෙන්න මේ විදිහට තමයි website එකේ interface එක. ඔයගොල්ලෝ මේ video එක බලන්න ඒක register වෙන විදිය මම සම්පූර්ණ කියලා දෙනවා. මම මේ description එකේ යටින් දාන්නම් මේ video එකේ link එකත්. මෙන්න මෙතන transaction කියන තැනට එන්න. transaction කියන තැනට ආවම මෙන්න මෙතනින් 1 minute කියන තැන දාගන්න. ඊට පස්සේ මෙන්න මේගොල්ලෝ දෙනවා අපිට signal. මේ දෙන්නේ signal එකේ තියෙනවා. මේගොල්ලෝ දීපු signal එකේ ඉස්සෙල්ලාම තියෙනවා දැන්ට යන් කීවෙනි round එකද යන්නේ කියලා. මේ අන්තිම ඉලක්කම් තුන වගේ බලාගන්න 259. අපි එහෙනම් බලනවා මෙන්න මෙතනින් අනිවාර්ය රවුන්ඩ් එක. හරිද? මොකද එහෙම නැතු ඔයගොල්ලෝ මේක රවුන්ඩ් එක අනිවාර්යෙන් හරියටම හරි එක ගන්න. මොකද වෙනස් ඒවා ගන්න එපා. එතකොට ඔයගොල්ලන්ට මේක පැටලෙනවා. සිග්නල් අනිවාර්යෙන්ම හොඳට තියෙන්න ඕන. එහෙම නැති වුණොත් මේක මිස් වෙනවා. ඒ නිසා රවුන්ඩ් එක හරියටම බලන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ දාන්න තියෙනවා ඩබල්, ස්මෝල්, බිග්. මෙතන තියෙනවා දෙන්න දීලා තියෙනවා. මේක ඩබල් කියලා දීලා තියෙනවා. ඒ වගේ රවුන්ඩ් එක හරිනම් මෙන්න මෙතෙන්ට ආව මෙතන බයි කියන තැනට ගිහිල්ලා මෙතන බයි ක්ලික් කරලා ඒගොල්ලෝ දීලා තියෙන මොකද්ද බිග්ද ස්මෝල්ද මේ අනිත් ඒවා දාන්න යන්න එපා. මේ උඩ හතරෙන් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අන්නේ දීලා තියෙන එක දාන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ සරලව. ඉතින් ඒක මම අර කීව ක්‍රමේ පාවිච්චි කරන්ඩ ස්ටේජ් හතරක් විතර ලොස් ගියන් පස්සේ අනිවාර්යෙන් දැන් මේ පේනවාදනේ 261 සිංගල් දාන්න කියලා ඒගොල්ලෝ කියලා දෙනවා. අපි එහෙනම් මෙතෙන්ට ඇවිල්ලා 260 කියන එක සිංගල් දානවා. මෙන්න මේ ටයිම් එක ඉවරෙන් ඉස්සලා දාන්න ඕන. මේ සිග්නල් එක පොඩ්ඩක් පරක් වුණා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ network connection එක ගොඩක් හොඳට තියෙන්න ඕන. මොකද මේගොල්ලෝ සිග්නල් එක දිනුන ගමන්ම අපිට notification එක මාර්ගයෙන් එන්න ඕන ඉක්මනට. ඕනේ දැන් ඊළඟ සිග්නල් එක හම්බුණා. අපි බලමු ඊළඟ සිග්නල් එක මෙතන උඩින් මට ආවා. මෙන්න තියෙනවා 260 දෙවෙනි සිග්නල් එක සිංගල් කියලා තමයි කියලා තියෙන්නේ 262 වෙනි එක. එහෙනම් මෙතෙන්ට අපි එනවා. මෙතන 262 බලනවා. හරි 262 තියෙන්නේ. ටයිම් එකක් තව තියෙනවා. එහෙනම් මෙතන බයි කියන තැන ක්ලික් කරලා මෙතන සිංගල් නම් මෙතන සිංගල් කියන තැන දෙනවා. මෙතන බයි ක්ලික් කරලා මෙතන සිංගල් දීලා මෙතන අපි ඩාන ට්‍රේඩ් එකේ amount එක දාලා confirm කරනවා. මේ ට්‍රේඩ් කරන විදිහ මම live කියලා තියෙනවා. ඊයේ වීඩියෝ එකෙන් live ට්‍රේඩ් කරලත් තියෙනවා. එනිසා මේ වීඩියෝ එක බලන්න සහ මේ වීඩියෝ එකේ අන්තිමට මම ට්‍රේඩ් කරන අද දවසේ ට්‍රේඩ් කරපාවගේ පොඩි ෂෝට් වීඩියෝ ටිකක් add කරලා තියෙනවා. ඒකත් බලන්න මගේ account balance එක මෙන්න මෙතනින් වැඩි වෙනවා පේනවා. දැන් 909ක් තියෙනවා. ඊයේ අපේ වීඩියෝ එක බලපු කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් දන්නවා මම ඊයේ ඩොලර් TRX 400 ගණක් ඉතුරු වෙන්න අනිත් සැරම withdraw කරා. මම පෙන්නනවා මෙතන withdraw කියන තැනට ගිහිල්ලා
මගේ විද්‍රෝ එක ඊයේ ගියපු බයිනෑන්ස් එකට මම අදත් ලයිව් විද්‍රෝ එකක් දානවා ඒ වගේම ඊයේ විද්‍රෝ එක මම පෙන්වන්නම් මෙතන රෙකෝඩ් වලට ගියාපුවාම මෙන්න තියෙනවා ඊයේ විද්‍රෝ එක TRX 429 TRX 429ක් විද්‍රෝ කරා ඒ 429ක් විද්‍රෝ කරන්න හේතුව තමයි මම කලින් දවසේ මේකට ඩිපොසිට් කරේ මම දැන් රීචාර්ජ් වලට ගිහිල්ලා පෙන්වන්නම් කලින් දවසේ මේකට ඩිපොසිට් කළේ TRX 429 එතකොට මම ඩිපොසිට් කරපු ගාන මේකෙන් එළියට ගත්තා එතකොට මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වෙද්දි TRX 909ක ප්‍රොෆිට් එකක් තියෙනවා මගේ ඒ කියන්නේ ආසන්න වශයෙන් ඔයගොල්ලෝ පෙන්නනම් අද දවසේ ප්‍රොෆිට් එක මෙන්න මෙතන ට්‍රාන්සැක්ෂන් තියෙන තැනට ගියාපුවාම මෙන්න මෙතන තියෙනවා රෙකෝඩ් කියලා මේ රෙකෝඩ් කියන තැනට යන්න මෙතන තියෙනවා ස්ටැටික් ටිකල් කියලා මෙන්න මේ ස්ටැටික් ටිකල් කියන එකට යන්න එතකොට ඔයගොල්ලෝගේ දවස ගානේ කොච්චර ප්‍රොෆිට් එකක් ගත්තද කියලා මෙතන තියෙනවා අපි බලමු මේක ලෝඩ් වුණාම හරි මෙන්න මෙතන ස්ටැටික් ටිකල් කියන තැනට යන්න ඕනේ ස්ටැටික් ටිකල් කියන ගුණා මේ තියෙන්නේ ඩේ ටු ඩේ මම කරපු ප්‍රොෆිට් එක 6 වෙනි මාසේ 15 වෙනිදා TRS 155ක් 6 වෙනි මාසේ 16 වෙනිදා TRS 315ක් 6 වෙනි මාසේ 17 වෙනිදා කියන අද TRS 438ක් අපි බලමු මේක කන්වර්ට් කරලා TRS 438ක් කියන්නේ කීයද කියලා USDT වලින් TRS 438 වැඩි කරනවා ගහපුවාම මෙන්න එනවා ඩොලර් 51ක් ඩොලර් 51ක් කියන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කැල්කියුලේටරෙන් සාමාන්‍යයෙන් දැන්ට යන රේට් එකත් එක්ක බලපුවාම ඩොලර් 51ක් කියන්නේ රුපියල් 15000 ගණක් ඉතින් අද දවසින් මම මේක earn කරගත්තේ ඉතින් ඔන්න මම ඔගොල්ලෝ කරලා පෙන්නනවා මේ මේකේ අනිවාර්යෙන් earn කරන්න පුළුවන් කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ referral තියෙනවා කියලා. මම referral වලට ගිහිල්ලත් පෙන්නන්නම් මගේ referral එක්කෙනෙක්වත් නැහැ මේකේ. මෙන්න මෙතන තියෙනවා rebate කියලා. rebate කියන තැන ගියාම referral කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ profit කරපුවා මට ලැබෙන commission තියෙනවා. මෙතන 7-5ක්වත් නැහැ. ඔයගොල්ලෝ පේන ඇති බිඳුවයි. ඒ වගේම referral කීයක් ඉන්නවා කියන තැන මෙන්න මේ my team කියන තැන ගියාම බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පෙන්නනවා level 1, level 2, level 3 කිසිම referral කෙනෙක් නැහැ. ඉන්න මේක ටික load වෙනකන්. එක referral කෙනෙක්වත් මගේ නැහැ. මම සම්පූර්ණ තනියම මේ දෙන signal වලින් ට්‍රේඩ් කළා තමයි ප්‍රොෆිට් කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට ඒක නිසා අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මොකද මේකේ අනිත් දේවල් අනිත් කෙනෙකුට කියන්න බෑ රෙෆරල් කියලා. ඉතින් රෙෆරල් නැහැ කියලා මම දැන් ඕගොල්ලන්ට account එකෙන් පෙන්නනවා පොඩ්ඩක් ඉන්න මේකේ load වෙනකන්. හරි මෙන්න බලා ගන්න. එක්කෙනෙක්වත් නැහැ. මම නැවතවතාව කොන්නම් ගිහිල්ලා පෙන්නනවා. ඉස්සලා signal පොඩි issue එකක් තිබ්බා. මෙතන my team කියන දණ්ඩ යනවා. my team කියන දණ්ඩ ගියාම ඕගොල්ලෝ පේනවා රෙෆරල් එක්කෙනෙක්වත් නැහැ. level 2 level 1 level 3 කවුරුත් නැහැ. ඉතින් කවුරුත් නැතුව තමයි මම මේ profit එක ගත්තේ. ඕගොල්ලෝ මෙතන transaction කියන දණ්ඩ මම මේ මෙතන කිව්වේ ස්ටැටිස්ටිකල් කියන දණ්ඩ ගියාම මෙතන 1 minute දාගෙන යන අනිවාර්යෙන් ස්ටැටික් මෙතන රෙකෝඩ් කියන දණ්ඩ ක්ලික් කරලා මෙතන ස්ටැටිස්ටිකල් වලට ගියාම සම්පූර්ණ පේන්නන්නේ ඔයාගේ profit එක loss එක මේ තියෙන්නේ සම්පූර්ණ මේ තියෙන්නේ දැන්ට ඔයා මේ website එකේ profit වෙලා තියෙනවද loss වෙලා තියෙනවද ඒකට මගේ පේන ඇති TRS 909ක profit එකක් තියෙනවා ආසන වශයෙන් TRS 1000 TRS 1000 කියන ඩොලර් 100ක ඩොලර් 100ක කියන රුපියල් 30000ක් 31000ක් විතර ඉතින් ඔයාලට තේරෙනවනේ මම මේ website එකෙන් earn කරද්දී මම live withdraw එකක් දාලා පෙන්නන්නම් ඒ වගේම ඔයගොල්ලන්ට මේ video එකේ අවසානෙකන් හිටියොත් බලා ගන්න පුළුවන් මම අද දවසේ trade කරගෙන මගේ account balance එක upload update කරගෙන වැඩි කරගත්තේ කොහොමද කියලා මම අන්තිමට add කරලා තියෙනවා ඉතින් මම මෙතනින් withdraw කියන තැන click කරගන්නවා click කළා withdraw එක දාන්නයි යන්නේ මම මගේ TRX balance එක 909ක් තියෙනවා මම මෙතනින් 109ක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් TRX 109ක් කියන්නේ ඩොලර් 10ක් විතර මම මෙතන withdraw කරගන්නවා ඒ තුර ටික මගේ account balance එකට ඔහොම තියෙනවා ඉතින් මම මගේ Binance එකේ TRX address එක copy කරගත්තා ඒක මම මෙතෙන්ට paste කරගන්නවා paste කරා ඊට පස්සේ මගේ කොච්චරද අපි ගන්න කියලා මෙතනින් දෙන්න ඕන TRX amount එක කොච්චරද කියලා මෙන්න මෙතන minimum TRX 10 ඉඳන් අපිට පුළුවන් මෙතන max දුන්නොත් අපේ TRX ඔක්කොම add වෙනවා ඔක්කොම මට අවශ්‍ය නැහැ මම මෙතනින් 909ක් තියෙන නිසා 800ක් ඉතුරු වෙන්න 109ක් withdraw කරනවා මෙහෙම type කරලා මෙතනින් withdraw click කරගන්නවා withdraw click කරගත්තාම සාමාන්‍ය මෙතනින් අපේ password දෙන්න එනවා මොකද අපි register ID දුන්න එක withdraw password එක මම withdraw password එක දීලා මෙතන confirm click කරගන්නවා confirm කරන submitted කියලා වැටුණා සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියන්නේ විනාඩි 10ක් වගේ ඉන්න කියලා විනාඩි 10ක් විතර ගියේ නැත්නම් ඕගොල්ලන්ට ඊයේ වීඩියෝ එකෙත් කිව්වා විනාඩි 10ක් ගිහිල්ලා ආවෙත් නැත්නම් මෙතන තියෙන කස්ටමර් කෙයා බටන් එක මේ ක්ලික් කරලා මෙතනින් Telegram click කරන්න. එතකොට ඕගොල්ලොන්ගේ withdraw එක මේගොල්ලෝ බලලා ඒ වනා මෙයාලට message එකක් දාන්න මම withdraw එකක් දැම්මා කියලා. මම උන අද ඕගොල්ලන්ට කරලම් පෙන්නනවා මෙතන withdraw කියන දණ්ඩ යනවා. withdraw කියන දණ්ඩ කියලා මෙතන history තැනට යන්න ගිහිල්ලා ඕගොල්ලෝ දාපු withdraw එකේ මෙන්න මෙතන pending තියෙන එකේ අරගෙන එතන screenshot එකක් ගහගන්න. මේ pending එක තාම තියෙන්නේ මෙහෙම screenshot එකක් දාගන්න. ඊට පස්සේ මේ තියෙන මගේ ඊ ආපු විද්‍රෝ එක සක්සස්ෆුල් කියලා තියෙන්නේ ඊට පස්සේ ඕගොල්ලොන්ගේ ID එක මෙන්න මෙතන ආපුවම ඕගොල්ලොන්ගේ account එකේ ID එක තියෙනවා මෙන්න මෙතන මේ තියෙන account ID එක මේ ID එකේ තනත් screenshot එකක් ගහගෙන මෙතෙන්ට ගිහිල්ලා මෙතන Telegram click කරන්න එතකොට මෙයාගේ customer care account එකේම තමයි open වෙන්නේ මෙන්න මේ විදිහට ඊට පස්සේ customer care එකට ගිහිල්ලා message එකක් දාන්න ඕගොල්ලෝ අර ගත්ත screenshot දෙකම දාන්න මෙන්න මේ විදිහට screenshot දෙකම දාන්න මම කලින් ID එක දැම්ම නිසා දාන්න ඕනේ මේක කරලා my withdraw please හරි මොකක් හරි දාන්න එතකොට එයා බලලා ඕගොල්ලෝ withdraw එක එනවා මම මගේ Binance එකේ withdraw එක ආපහු ඕගොල්ලන්ට video එක continue කරන්නම්
හරි බලමු දැන් මෙයා මගේ මැසේජස් ටික නම් බලලා තියෙනවා. එතකොට සීන් කරලා තියෙනවා විනාඩි දෙකක් වගේ තමයි ගියේ. බලමු මෙයා ඊළඟට මට වීඩියෝ එක එවයි. ඕගොල්ලන්ට මගේ ඊයේ වීඩියෝ එක බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහෙන් දාන්න. මොකද මේ වීඩියෝ එකේ සම්පූර්ණ රෙජිස්ටර් වෙන විදිය, මම ලයිව් ට්‍රේඩ් කරන විදිය, ලයිව් ප්‍රොෆිට් කරගත්ත විදිය, ලයිව් විත්ඩ්‍රෝ එකේ හැම දෙයක්ම දාලා තියෙනවා. මේ වීඩියෝ එකත් ඊට අමතරව වගේ කියලා හිතන්න. ඉතින් මම මේක දිගටම කන්ටිනියු වීඩියෝ අරන් එන්නම්. දිගටම ප්‍රොෆිට් කරගෙන යන්න පුළුවන් වුණොත්. ඉතින් ඕල් මුරින්ම කරන්න ඕන මෙන්න මෙයා ටයිපින්, මෙයා මැසේජ් කරනවා. රීෆ්‍රෙෂ් වෝල්ඩ් කියලා තියෙන බලමු අපි ගිහිල්ලා මෙලහට අපේ account balance මෙයා withdraw එක අපිට එවලා ඇති. මම මෙතෙන්ට යනවා. ගිහිල්ලා මෙතන withdraw කියන තැන ක්ලික් කරගන්නවා. දැක්කනේ හරිම ලේසි withdraw එක විනාඩි 5ක් විතර යන මෙතෙන්ට යනවා history එකට. හරි successful කියලා මෙන්න මෙතන වැටලා තියෙනවා $ TRX 109. අපි දැන් Binance එකට ගිහිල්ලා බලමු. මගේ Binance එකට මම මේ විදිහට යනවා. මම මෙතන මගේ TRX address එක ගත්ත එක මම මෙතන මගේ balance එක රීෆ්‍රෙෂ් කරනවා. TRX balance එකක් බලමු. මෙතන මොම් පේන ඇති ඕකට නැහැ කීයක්වත්. දැන් බලමු විත්ඩ්‍රෝ එක ආවා නම් මෙතෙන්ට අනිවාර්යෙන් රීෆ්‍රෙෂ් කරපුවාම ඇඩ් වෙන්න ඕන. මෙන්න මෙතන මම රීෆ්‍රෙෂ් කරනවා. හරි ඔන්න මගේ විත්ඩ්‍රෝ එක ඇවිල්ලා තිනා. මෙන්න එක TRX එකක් කැපිලා විත්ඩ්‍රෝ ගැන මේ කන්ෆර්මින් කියලා තියෙන. ඒ කියන්නේ මේ විත්ඩ්‍රෝ ගැන ගමන් තියෙන්නේ. වෙන ඇති රයිට් ඔන්න උඩින් මැසේජ් එක ආවා විත්ඩ්‍රෝ එක ආවා කියලා. මෙතන මම රීෆ්‍රෙෂ් කරොත් මගේ TRX විත්ඩ්‍රෝ එක ඇවිල්ලා තිනා. මම මෙතනින් රීෆ්‍රෙෂ් කරලා පෙන්නන්නම්. ඔන්න දැන් වෙන ඇති කීයක්වත් නැහැ. ඔන්න මම රීෆ්‍රෙෂ් කරන ඔන්න $13ක් ආ කියන්නේ අපි අර විත්ඩ්‍රෝ කරපු TRX ආ මේ තියෙන TRX 108. රයිට් ඔන්න මම ඔයගොල්ලන්ට ගෙනාවා. දැන් ඔයගොල්ලෝ පේන ඇති මම ලයිව් හැමදේම කරලා පෙන්නනවා. ඔයගොල්ලෝ කැමති නම් try කරලා බලන්න. මේ වීඩියෝ එකෙන් අන්තිමට මම ඇඩ් කරලා තියෙනවා අද දවසේ මම ට්‍රේඩ් කරපුවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.